ෂ නාලි ව තුළින් දැය දූදරුවන්ගේ ෘති අධ්‍යාපනය නංවාලීම සඳහා ජාතිකතණ සේවා සභව හා එකහා බද්ධව සිදු කරනු ලබන රූපලාවන්න්‍ය විෂය පිළිබඳ පාඩම් මාලාවේ තවත් එ පාඩම් මාලාවකටයි අදෝභ අපහා එක් සිටින්නේ. මම නිර්මලාදිසානායක ජාතිකතාර්ම සේවා සභහව පානුදුර පුහුණ මධ්‍යස්ථානයේ රූපලාවන් හා කේශලාවන්නේ උපදේශකාව විදියට කටයුතු කරනවා. ඉතිං ගිය සති එහමනම් පසුගේ සතියේ අපි ඔබහා බෙදාගත්තා කොහොමද NVQ විශය නිර්දේශයේ මොඩියුල හතර එහමනැත්නම් අපි කියේනවා අනවශ්‍ය රෝමී වත්කිරීම මෙමනැත්න් රිමුවල් සුප් ලෝසියා කියන පාඩම යටතේ මොනවද තියන යෝගික ක්‍රියාකාරකම් මනාද න්‍යායික කොටස් මනාදති කියෙන අපි කතා කර ඉතින් ඒ වගේම අදගේ සතියෝගලන්ට පොරොන්දුන අපි කොහොමද මේ ප්‍රායෝගික පාඩම්බලද නවකයන් විදියට ඔබ කොහොමද මේ ප්‍රායෝගික වැඩවලද ඔබගේ දැනුම නියමිත ආකාරයට හස්රෝමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳයුදවාගන්නේ කෙසේද කියන එක අපි පැහැදිි කරල දෙෙනවා කියලා ඉතිං මම ඒ පොරොන්දු වෙේෂ්ට කරන්න යද පැමිණියේ ඉතින් දැන් අද ඔගළොගම දැනුවත් කරන්න බලාපොරොතු වෙන්නේ කොහොමද ටීසරය සහ නූල භාවිතා කර අනවශරෝමි වත් කිරීමේ දී ඒ සිදු කරනු ලබන ක්‍රියාවලිය සහ ඒ ක්‍රියාවලියයේ දී අපි අවධානී යොම් කළයුතු සියුම් ස්ථාන පිළිබඳ ඔබ දැනුවත් කරන්නයි. මම මීට ප පසුගේ වැඩස්ත්‍රහන දී ඔබ දැනුවත් කර රය සහ නූල භාවිතා කර අනවශරෝමි වත් කරන්නේ කෙසේද එහිදී කළයුතු ක්‍රියාදාමයන් මොනවාද ක කියෙ එක ඉතින් අප කිවවා ටවීසරයේ පාවිචි කරන්න කොටම ටවීරය අපි දන්නවා ජීවානු හන්නේය කරන්න ලද ටවීසරයක් විය යුතුයි. ඒවගේ අපි ඔබව දැන්නුවත් කරා මේ ටවීසරයේ භාවිතා කරන්න වශ්රෝමීවත් කිරීමේදී රෝම වැවී ඇති දිශාවටම ටවිසරෙන් රෝමය ඇදීම. ම ඇදීමකට ලක් කල යුතු බව ැන රෝම ැවී ඇති දිශාවට. අපි කියන හැමැත්තා හයා ගරෝත් ඩිෙක්ෂණ එක කියලා මේ ඩිරක්ෂණ එකටම අපි ඇදීම සිද්ධ කළ යුතුයි. ඉතින් මේ ටී සරය භාවිතා කර කොහොමදා අප අනවශ්‍යරෝමී වත් කරන්නේ ඒ වගේම නූල භාවිතා කර. උබට මම පසුගේ සතියේදී प्र්‍රකාශ කලා නූලක් භාවිතාර අනවශ්‍යරෝමී වත් කිරීමේදී අපි කිව්වා, කපු නූලක් විය යුතුයි ඒවාගේම සුදු නූලක් විය යුතුයි කියලා තකට මේ වගේ අපි නූලක් භාවිතා කරලා කොහොමද අනවශරෝමි වත් කිරීමේදී කරන ක්‍රමවේදයන් කිහිපයක් තියෙනවා කියලා කිව්වා. තොකට අපි පසුගේ වකවානු තුළදී කටට නූල පටලවාගෙන හෙමනත් තං කටික් නූල ආධාරකයක් විදිට අල්ලාගෙන අනවශරෝමිවත් කරා නමුත් පවතින වසංගත තත්ත්වය සහ සෞඛ්‍යමය හේතුන් මත අපි ඒ ඒ එවැනියා කාරියට රෝමිවත් කිරීම ක්‍රමක්‍රමයෙන් භාවිතයේ අයිංකරගනය නවා එක නිසා අලුතින් මේ ශේෂත්‍රයට පැමිණෙන නාවක දවාදරුවන් දැනගන්න නඕනෙ කොහොමද කටින් නූල හසරවන් නැතුව අත් වෙනත් ක්‍රමවලට කොහොමද නූල හසරවාගෙන අනවශ රෝමිවත් කරන්නේ කියලා. තුකට නූලක් අරගන ඔබට පුළුවන් ඒ නෝල් දෙක යාාවෙන පරිදි ගැටයක්. ග මෙිහිදී නූලේ දිග ප්‍රමාණය තීරණය කරන්නේ ඔබට හස්සරවා ගැනීමේ පහසුව සඳහ පමණයි. නැතුව නිශ්චිත දිග ප්‍රමාණයක් නැහැ. මංහිතන්නේේ නූල ගොඩාක් දිගවනාාම ය පැටලෙන සුළුවෙනවා පැට ලිලි සහගතයි එක නිසා තමන්ට හැඩල් කරන්න පුළුවන් සයිසක ප්‍රමාණයකට නූල. අරගණ්ඩෝනේ ඉති ස්සෙ නූලට අපි කිව නොට් එකක් දානවා මෙමනත්තන් ගැටයක් දානවා ගැටයක් දාලා මේ ආකාරයට රෞව්ම් ආකාරයට හදාගන්නවා ඊඉට පස්සේ අපි අපේ දැංගිලිවල පටල වගෙන මේ වගේ කිහිපාකාරයකට රවුම් කරකවල ඊට පස්සේ ඒ තුළින් තමයි. ඔබට පේනමැති මෙන මේ ආකාරයට තමයි රෝමී වත් කරන්නේ මේ ඇගිලි තුඩු මේ ආකාරයට හසරුවමිනිකොට රෝම වැැවී ඇති දිශාවට අපි තොන්ඩුව. දමා ඊට පස්සෙ ප්‍රති විරුද්ධ දිශාවට තමයි අපි ඇදීම ලක් කරන්නේ ඉති අපි පායගික ක්‍රියාකාරකම්වලදී මේය සිදු කරන්නේ කොහොමද කියනෙ එක රරියාකාරව බලමු. දැනට ඔබ බලාගන්න මේ ආකාරයට තමයි අපි නූල සකස් කරගන්නේ කියලා.ඒවගේම අපි දන්නවා. මම ඔවැඩිකිවෝ තවත් ආකාරයකන මෙම නූල සකස්කර ගත හැක කියලා. ඒ තමයි අපේ ගෙලේ නූල පටලවාගෙන, අප කොහොමද අනවශ්‍යරෝමී වත් කරන්න කොටි නූල පටවා ගන්නවා වෙනුවට අපි ගෙලේ නූල පටලවාගෙන තමයි මේ අනවශරෝමීවත් කිරීම කරන්න මෙහිදී මේ නූලේ එක්කොනක් අපේ ගෙලවටා පටලවා එය ගෙලේ නොට්ට එකේ මෙෙනත්තන් ගැටයක් දාගණ්ඩ ඕනි. වෙන මේ ආකාරයට ගැටයක් දාගන්නවා ගැටයක් දාගෙන පස්ස ඇති සාමා්‍ය අනවශ්‍ය රෝමී වත් කරන්න අි අතේ නූල පටලගන්නා ආකාරයටම ඒ ආකාරයටම කිහිපවරක් එය කරකවා මෙන මේ ආකාරයට තමයි අපි රෝමි වත්කිරීම කරන්න එහිදී රෝම වැවී ඇති දිශාවට තුොන්ඩුව පටලවා ඉන් ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදීම කළ යුතුයි මංගහිතානය ඔබට පැහැදිලි ඇති ගෙලේ පටලවා කොහොමද අපි නූල හසරවන්නේ කියන්නේ කර. ප්‍රයෝගික ක්‍රියාකාරකම්බලදී මෙය සිදුකරන ආකාරය ගැන ඔබට පැහදිලිව සඳහන් කරන්න ඒවගේම අද අපිට ඉන්නවා මොඩල් කෙනෙ කෙමනත්නන් අපට නිරූපිකාවක් ඉන්න ඔබට ප්‍රාගික ක්‍රාකාරකම් පෙන්වීම සඳහා ඉතින් මෙහිදී මම තෝරගත්තා ම චමෝදීගේ අයි බ්‍රව එක හෙමනත්තං ඇහි බැම්බ සකස් කරන්න තමයි අපපි බලාපොරත්තු වෙන්නේ මේ ේෂටේටේන නාවවකේක් විදිියට බදාාන ගන්නඕනෙ කොහොමද අයිබ්‍රව එක හමනත්තං. ඇහි බබ සකස් කිරීම කරන්ත්‍ර පෙර. ො මේ ඇහි මම සකස් කරනකොට ඇහි බම්ඹබවල මෙෂ රංසේ මනැත්තං මිගන්න කොහොමද කිය එක ගැන ඔබ දැනුවත් වෙන්න ඕනේ මේ පිළිබඳරූප සටහනක්කුට දැක ගන්න පුළුවන් වෙයි ඒ වගේ ම මම පැහැදිලි කරන්න කොහොමද මේ මිමි අරගන්නේ කියලා දැන් ඔබ නාවකයෙක් විදිට මේ මිමි ගැනීමේදී අපි හොඳින් මාතක තියාගන්න ඕේ ඇහි බැම්බේ හැඩය මුහුණේ හැඩය සහ එහි ගණත්වය ඒ වගේම ඇ ල් හරතරය මේ පිළිබඳ හොඳ දැනුවත් වයේතුයි. මෙහිදී අපි මුලින්ම නාසේ කෙලවරසිට ඇහි බැඹ දක්වා හි මේ ආරම්භය දක්වා අපි සටහන් කරගන්නවා. ඒ වගේම මේ නහසේ කෙර ඇහි බැබේ කෙලවර දක්වා ලකුණු කරගන්නවා. ඉට පස්සෙස් හේවාදායකයාට කෙලිං හරික් රිජුවම, අපි කේනො ඉදිරිය බලාගෙන ඉන්න කෙලහිදී ඇහෙත් අපි කේනො කලු ඉංගිරිියාව කලු ඉංගිරිියාවේ කොනඒ හොන අපි ලකුණු කරගන්න එහිදී තමයි අපි කියෙනන අප අයි බ්‍රව් එකේ පොයින්ට් එක තීරණය වෙනවා කෙල්ලෙත ොට මේ කෙනෙක් ඉදිරිරිය බලාගන සිටියදී තමන්ගේ ඇහෙ කලු ඉංගිරිියාවේ. කොක් තමයි අපි පාවිච්චි කරන්නේ මේ කෝනේක විදියට කොට ඒ විදියටට අපි මා කරගන තමයි අපි මේ දේවල් එහෙමනැත්නම් අහි බබ ඉවත් කිරීම සිදු කරන්නේ මෙහිදී මං ඔබට වඩාත් පැහැදිලි කිරීම සඳහා නූලක ඔබගේ සුව පහසුව සඳහා ම අප රීම සඳහ භාවිතා කරන්න නූලේ කලු පැහැති යාලේපනයක් කාලේප කරන්න ඔබට වඩාත් පැහදිලිව සමී ප දසුනක් දකින්න පුළුවන් වෙන ආකාරයට මංගේක පාවිච්ි කරනවා ඇතක දැන්වන්නන මං ඔට කිව්වා නාසේ කෙලවර සිට ඇහැ ඇහි බැබේ මුල මහිතනන් ඔබට දැන් පැහැදිිව පේනවා වගේ මයි කිව්වා නාසයේ කෙලවර සිට ඇහි බැබේ කොන එළඟට කිව්වා එයාට ඉදිරිය හොඳින් බලා ගන්න කියලාපි මේ එයාගේ ඇහේ කලු ඉංගිරිියාවේ කොන. තකොට මේ තමයිඒගේ ඇහේ මේන් පොයින්ස් තුන. එතකොට අපි දන්නවා අපි සේවාදායකයාගේ පොන්් වෙන්න ඕන කොයි ආකාරයටද ශේප්වෙන්න ඕනෙ කොයි ආකාරයකටද ගැලවෙන්න ඕනේ කොයි ඒරියාස්ද කියන එක තීරණය වෙන්නේ මංහිදන්නේ ඒ ආකාරයට ලකුණු කරගන ඊට පස්සෙ ඔබට පුළුවන් අන වශ්‍යරෝමටික ඉවත් කරන්න. ඉළඟට අපි බලාපොරොත්තු වෙන්නේ. ඔට කොහොමද නිවැරදිව අනවශ්‍යරෝමී වත්කිරීම ටීසරය සහ නූලාධාරයෙන් කරන්න කියන එක ඔබට පැහැදිලිව පෙන්න්නන්නයි ඉදිං මංහිතන්නේ ඒ සඳහා ඔබට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා මෙම පාඩංවල පසුගේ පාඩම් නැරමීමට නොහැකිව්වා නම් ඔබට පුළුවන් අද දෙරන එඩිපිකේශන් නාලිකාවේ චනලකින්ක් ඒ. ද සටහන් නැත ැරීම හැකාවතියවා එක නිසා ඔබට ඒ පිබඳවත් දැනුවත් කරන ගමම්ම අපි අපේ පාඩම වෙත යොමුුවමු. මංහිතන්නේ ඔබට වඩාත් පැහැදිලි කිරීම සඳහා ප්‍රක්ටිකල් එක කරනවා ඉතින් මංදර්ශියට අරාධනා කරනවා ත්‍රෙඩ්ඩෙ කාරගන යාට අවශ්‍ය ආකාරයට නූල සකස්කරගන ඔබ ප්‍රක්ටිකල් එකට යොමු කරන්න ඉති දැන් ඔන්න දර්ශී අර අපි කියල දුන්න විදිහයටටම ගෙලේ නූල පටලවගන්නවා ගෙලේ නූල පටලගෙන ඉන් පස්සේ යට අයට නූලේදිග තීරණය කරලා ඒ නූ අවශ්‍ය ප්‍රමාණය අනුව කපාගන ඇය. ්‍රඩ් කරන්න ගන්නවා මංහිතානෙ දැන් ඇයට පුළුවන් ඇගේ වැඩ කටයුතු කරගනයන්න ඔබට පේනවා ඇති මංහිතානය අපි දැන් දකුණු හැ පාවිච්ි කරමු ගොලන්ගේ ප්‍රට්ටිකල්ලෙක කරන්න පටන් ගන්න ආරම්භයක් විදිට අපි මුලින්ම අපි සේවාදායකයාගේ හොඳින් ටෝන ආලේප කරගැනීම කළේ තුයි මේ වෙන කොට අපි සේවාදායකයාගේ හහි බැමේ ටෝන ලෙප කරල තියෙන්නේ එක නිසා දර්ශි ලෑස්ති වෙනවා. ්‍රේ එක කරන්න මෙහිදී ඔබට පේනව ඇති තොන්්ඩුව රෝම වැැවී ඇති දිශාවට යොමු කරලා ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදීමම තමයි කරන්නේ මෙහිදී ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න සේ වදායකයාගේ රෝම වැැවී ඇති දිශාව ඒ වගේම තමයි මේ වක්කුහොමද එකින් එකට ඉවත් කරන්නේ කෙනෙක බලන්න ඕනේ ඒවගේ වැැම ඉවත් රීමම් සඳහා ඔබට හොඳ මනා පුහුණුවක් තියෙන් නඕනෙම පුහුණුව ලැබීම මේේදී මතක දයා ගන්න. එකවර විශාල ප්‍රමාණයක් ඉවත් කිරීම සුදුසු වෙන්නේෙ නැහැ. එක නිසා බොහොම කුඩා ප්‍රමාණයක් මුලින්ම ඔබ පාවිච්චි කරන්න රෝනි අනවශ රෝමී වත් කිරීමේ ක්‍රමවේදයක් විදිහයටට නමුත් විශාල ප්‍රමාණයක, රෝමීඉවත් කිරීම සිද්දු කරහොත් ඔබ දන්නවා. ඔබට අවශ්‍ය වගේම අනවශ්‍ය විදියටත් මේ රෝමීවත් වීම සිද්ධ වෙන්න පුළා මකද ඔබ නවකේෙක් නිසා ඔබට අධදකීම් තවම නැහැ. එම නිසා මතක තියාගන්න ඉතා කුඩා කුඩා ප්‍රමාණ, ගැලවීමට වග බලාගන්න ඕනේ මෙහිදී සේවාදායකයාගේ සේවය අපිට අවශ්‍යයි මංහිතන්නේ මේ විරාමයෙන් පස්සේ ඔබට ඒ සමී පදස්ස නක්ටයක ගන්න පුළුවන් වේ කොහොමද සේවාදායකයා හා සම්බන්ධ වෙලා යගේ උදව ඇතුව කොහොමද මේ අනවශරෝබීවත් කරන්නේ කේලා.ඉතිං අපි මේ විරාමයෙන් පසුව කොහොමද රෝමිවත් කරන්න කියනෙ එක හරියට ඉගෙන ගමු. ම පස්සේ ඔබවනවතත් අපි හමුව වෙනවා ඉතිං ඔබට වඩාත් සමී පදසුනක් ගැනීමේ පරමාර්තයෙන් අපි වම් පසහිබැබ සකස් කරනවට වඩා මංහිතන්නේ දකුණු පස හිබබ සකස් කරනවට වඩාවාම් පස හි බබ සකස් කිරීමදඋට වඩාත් සමී පදසුනක් ගන්න පුුවන්කම තියෙන නිසා අපි තියරනය කරා ඔබට වම් පස යිබ්‍ර් එක කහමද සකස් කරන්නේ කියන එක පෙන්නන්න එක නිසා මංගහිතන දැ ඔබ පේනම ඇති රෝම ැවී ඇති දිශාවට අපි තුන් යොරලා ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදීමක් කරනවා. නකට දැන් මීට පේරාපිකිවා කටින් පටලවාගෙන වශරෝමිපත් කරන්න අපිපුරදු වෙලා හිටිය මෙයත් ඒ වගේමයි නමුත් එකම වෙනසකට තියන්නේ අපි ගෙලේ පටලවා තමයි අනවශවමීවත් කරන්නේ ඉතින් දැන් ට පහැදිලිය ඇති ඉතාම පහසු ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිතයි මේ ක්‍රමවේදය ඉතිං නවක දරුවන් මේ ක්‍රමයට හුරුවවෙන්න කෙලා රාධනාවක් කරනවා ඒ වගේ මේයින්වකිව් ප්‍රක්ටිකල් එක් ම්මේදීත් හැකිතාත් මෙ වැනි ක්‍රමාණු ගමනය කරන්න කෙලබ් ආරාධනා කරන. ට පේන ඇැති ඇහි බැමේ ඉහල කොටසේ ඇති අනවශරෝමයන් ටික හොඳ නිවත් වෙනවා ඉදිගේ වගේ ඉතාසිියුම් මේ කාර්ණය කරන් ඩෝනේ මොකද නැත්තං අපිට අවශ්‍යවතියන රෝමයනුත් ගැලවී යන්න ඉඩකඩ තියෙනවා. ඔබට හොඳින් මතක තියාගන්න නොබ නාවකේට් නම්. අපි කලීන් ඔබට පෙන්නවා කොහමද අවු් ලයින්ස් ගාගන්න කියලා ඇකොට ඒවත් යද්දීම ඉවත් කිරීම තමයි වඩාත් සුදුසුන් නමුත් ක්‍රම ක්‍රමයෙන් ඔබ අත්දැකීම් ලබන කොට ඔබට පුළුවන් ඒ විදිට අව්ලයින්ස් ගහන්න නැතුව. නිසකෙන්ම ඇහිබැඹ ගැලවීමට මෙහිදී අපි කිව්වා අපිට සේවාදායකයාගේ සමහරක් වෙලාවට එයාගේ උදව් උමනාවෙනවා අම්කද ඇහැ ඇදගන්න එහෙම නැත්තන් අපි කියනවා සම ඇදීම අඩු කරගන්න අපි කියනවා සේවාදායකයාගේ උදව් අපිට උමනාවෙනවා මෙහිදී සේවාදායකයාගේ පහසුව සඳහම තමයි මේක සිද්ධ කරන්න එකකට එයා දන්නවා කොහොම දෙයා ස්කිින්න්න එක ඇ දෙෙන්න්න ඕන ප්‍රමාණය ඒ වගේම, අනවශරෝමී වත් කරන රුපලාවන ශිල් පියටත් ඇගේ කාර්ය හොඳින් කරගෙන යන්න අවකාශය ලැබෙනවා තින් මේ විදියට ඇයට එයාගේ අයිබ්‍රෝ්ක එක අපි කියවා ඇහ පියන සහය එහි බැඹට ඉහලින් නැති සම හොඳින් අදින්න කියලා අපි සේවාදාකයට උපදෙස් දෙෙනවා ඉට පස්සෙේ තමයි අප ඇහැපියන යට තියන හෙමැත්තැිගෙන අයිබ්‍රව එක පල්ලෙ හා තියෙන කොටස ඉවත් කරන්න පුළුවන් වෙන්නේ ඒයාආකාරයට. ට පේන ැති දැන් හොඳටම කැන ොඳටම සමීප දසනක් පේන ඇති කොහොමද වැැවී ඇති දිශාව තක මේ සේ වදායකයාගේ ඇහි බැම ැවිලතිීනි සම්පූර්ණම මයින්න දිශාවට එතකට ඒ දිශාවට අපි තොන්්ඩුව දාලා ඒ වගේම ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි අපි මේ ආකාරයට රෝමීවත් කිරීම සිද්ධ කරන්න. ඇ ඉතින් මේ ආකාරයෙන් ඉතා සෙමින් බොහොම ප්‍රවේශමෙන් මේකාරය සිද්ධ කරන්න ඕනේ මෙහිදී සමහරක් වෙලාට අපි ගන්නා නූලේ කොලිටියකේ හෙමනැත්තන් ඒකේ ගුණාත්මක භාාවයානුව සහර වෙලාට සහක් නූ තියනවා ඉක්මනින් කැඩෙනවා හි වගේ අපි පාවි්චි කරන වේ ගය නූල පාවිචි කන වේගයනුවත් මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් ඒක නිසා එහහිදී හැම තිස්සෙම තමන්ට අවශ්‍ය වෙන නූල් සහ ය වගේ මේ නූල කටින් කැඩීම කරන්න හොඳ නෑග නිසා නිවාර එම කතුරක් භාවිතාර මේ කතුරයි නොලයි තමන් ලසනම තියාගන්න ඕන මොකද අපිට ආයිමේදේවල් ගන්න වෙන අපිට සේවාදායකාව එක තැනක තියලා නිතර එහට මෙහට යන්න බැහැ හොඳින් මතක තියාගන්න සේවය සඳහාහයින්න පැමිණිණ සේවාදායකයාට සම්පූර්ණ අවධානය දියයුතු එක නිසා සේව්‍යාවසන් වෙන තුරුම සේවාදායකයාසෙල රැදිී සිටිලාවශ්‍යද්‍රව්‍ය සියල් ලක්ම ලඟම තියාගන්න කෙනෙකත් ඔබට ම තක් කරනවා. දැවුරු පේන ඇති හිැ මේ පහළ කොට සයිතා හොඳින් ඉවත් වෙනවා. තුකොට ඇහිබැම් මේේ හැඩය ගැන හොඳාවදාානයක් තියෙන් ඕන තකොටේ වගේම තමයි ඇහිබැම්බි දෙක්කම. එක හා සමානවිය යුතුයි සමහරක් වෙලාවට අපි දන්නවා අපි හැමෝගෙම ඇහි බැමි එකම ප්‍රමාණය සහ එකම විදිහට පිහිට ල නැහැති එක නිසා රුපලවන් ශිල්පියා ගොඩක් දක්ෂ වෙන්න ඕනේ මේ ඇහි බැමි දෙකම එක හා සමානව සකස් කරන්න ඉතින් මෙහිදී යම් යම් ගැටලු ඔගුලන්ට පැන නගින්න පුලුවන් ඉතින්ගේඒව නිරාකරණය කරලා නියමිතාකාරයට අනවශ්‍යරෝමී වත් කරන්න ඔබ පුහුණුවිය යුතුයි. ඒවස්වාාවද ඔට ලුවන් ටවීර්රය පවිච්චි කරන්න එ ඔබට ගැලවීමට නොහැකි හෝ ඉතා කෙටි රෝමය අනිවත් කිරීම කරන්න පුළුවන් තකොට අපි දන්න සේවාදායකයාගේ හ හැඩයි අපි කිව අපි පොයින්් හොඳින් හදාගන්න අපිට පුළුවන් හැඩය වඩාත් හොඳින් නිස්මතු කරන්න ටවීසරය පාවිචි කරන මෙදි ටීසේ පාවිච්කනකොට ඔබට පේන ඇති රමය වැැවී ඇති දිශාවට තමයි ඇදීම කරන්න ඕනේ නැත්තං රෝමය කැඩී අනවිත්්‍ය ඔබට මීට පෙරමා කියා දුන්නා. හිති හොඳින් ටීසරය පාච්චි කරලා නිය මාආකාරයට රෝමී වත්කිරීම කරන්න ඕනේ. මේ අවස්ථාව ද ඔබට පුළුවන් කතුර එමැනත්තන් අපි ෙන අයිබ්‍රව්සි සක පාවිච්චි කරලා පමණට වඩා දිගන් වැඩි රෝමයන් නිවත් කරන්න දැන් ඔබට පේනමැඇති මේ අයිබ්‍රෝ්වික පීරණකොට අපි සකස් කන්න ලද අයිබ්‍රෞ් එකේ ප්‍රමාණයට වඩා දිගන් වැඩි දිගන් වැඩි රෝමයන්තියනවතකොට මේක නියමිතාකරට එම ප්‍රමාණයටම සකස් කරගන්න ඕනෙ නැත්තන් හඩ හැඩයේ වෙනස්වීමක් සිද්ධ වෙන්න පුළන්. එසයි වහොඳට පීරගන ඊට පස්සේ කැපීම සිදු කරන්න ඕනි. නක ඔබට වක්වෙච්ච කතුරක් පාවිච්චි කරන්න කියලා. මේ වක් වෙච්ච කතුරක් පාවිච්ි කරේ නැත්තනම්. අපිට මුහුණේ සම තුවාලවීමේ ප්‍රවණතාවය වැඩී එක නිසා වක් වූ කතුරක් පාවිච්චි කරන්න. ඒ වගේම දැන් ඔබට පේනව ඇති යම්තාක් දුරට මේ අයිබ්‍ර එකක දැන් අපි අයිබ්‍රව් දෙකක් ගලවන්නගත් අපි එක අයිබ්‍රෝව එකක් ගලවලිවරයි මේ ආකාරයටම මේ ප්‍රමාණටම මේ හැඩටම අපි අනිත් අයිබ්‍රෝවකත් ගලවන්න ඕනේ ති ඒ එක නිසාවබත් ඉතාම ප්‍රවේශමෙන් මේක හොඳින් අත්්‍යනය කරලා අනිත් පැත්ත එමනත්ත අපේ දකුණු පැත්ත අයිබ්‍රෝ එකක ගලවන්න ලස්තිවඩෝ. මංහිතනේ දැන් ඔබට පැහදිලිව පේන ඇති අයිබ්‍රව් එකක් කොහමද සකස්කර අවසන් වනාට පස්සේ සෙවදායක ඇවදිස් වෙන්න කියලා ඔබට ඇහි බැමවල තියෙන දිග ප්‍රමාණ සහ පලල ඒ වගේම උස මේ සියල්ලක්ම ඇහි බැමි දෙකම. සමාන වෙන්න ඕනේ ඉතිං මේ ආකාරයට තමයි නූල සහ ට්‍රවීසරය පාවිච්චි කරලා පී අනවශරෝමි වත් කරලා යිබ්‍රෝ් එකක් සකස් කරගන්නේ ඔබ දන්නවා ඔබට අතේ පටලවා සහ එහමෙන තන් ගෙලේ පටලවා යන ටෙක්නිික්ස් දෙකටම අපි ඔබව දැනුවත් කරා ඉතින් ඔබට පුළුවන් මේ ආකාර දෙකටම අනවශරෝමී වත් කිරීමට ඇහි බැබවල පාවිච්ි කරන්නේ ඒ වගේම ඇහි බැඹ වගේම අපි කන අප ලිප් එක ෆුල්ෆේස් එක මේ හැම දෙකට ඉවත්රන්නඔ බොහෝම ප්‍රියෝජනට ගන්න පුළුවන් ටෙක්නනිිකත්තමයි ත්‍රෙඩිංක් ටෙක්නිෙ එකක ඉතිං ත්‍රෙඩ් කරලා ඔබට ඒ විදිට ඔබේ මුහුණේ තියන අනවශරෝමි වත් කරන්න පුළුවන් ඉතින් මංහිතන්නේ අද පාඩමතුළින් ඔබට හොඳින් පහැදිලි වෙන්නති කොහොමද නූල සහත් වීසරය පාවිච්චි කරලා අනවශරෝමී වත් කරන්නන්නේ කියේලා ඉතිං මංහිතාන්නේ මෙවැනිීම ඊළඟ වැඩසටහනිද අපපි බලාපොරොත්තුවෙනවා ඔබ. හු ක්හ සීතල ක්ස් වලින් කොහොමද අත් හෝ කකුල් වල ඇති අනවශරෝමි වත් කරන්නේ කියන දේ උගන්නන්න ඉතින් මංහිතන්නේ ඔබට අදරන එඩිකේෂ නාලිකාවේ යු චැල්ලිකින් ඔට ඔබගේ පෙර අපිරන ලද්ද පාඩාම් සියල්ලක්ම නැර්මීමේ හැ කියවති නො ඉතිං ඔබට ඒ පාඩනුත් නරම්බලලා ඉදිරියට ඇති පාඩාම් සමඟ සම්බන්ධ වෙන්න කෙලා රාධනා කරනවා ඉතින් මංහිතන්නේ ඔබට අද පාඩම හොඳින් දෑනවත් වෙන්න ඇති ක කියෙලා අපි විශ්වාස කරනවා. බ සතිේ හමුමුවීමේ ලා පොරත්වෙන් බැ ම ගන්නනවා සියන් ලන්ටම අයි ෝ